සිරිල්ලයි කියන වීඩියෝ channel එකෙන් ගෝල් ඩිග කියලා අලුත් වීඩියෝ එකක් release කරලානේ. ඔය වීඩියෝ එක බැලුවට පස්සේ ගොඩ දෙනෙක් වගේ අහන්න ගත්තා කවුද මේ ගෝල් ඩිග කියලා. මට පේන්නේ හැබැයි සිරිල්ලයටත් එතන පොඩ්ඩක් ඉංග්‍රීසි වැරදිලාද මන්දා. වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් link එක පහලින් දාන්න. පොඩ්ඩක් ගිහිල්ලා වීඩියෝ එක ආයතරයක් බලලා ඉන්නකෝ. කාටද මේ ගෝල් ඩිග කෙනෙක් කියලා කියන්නේ? සල්ලි කඩා වඩා ගන්න අරමුණෙන් කාත් එක්ක හරි ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න පුද්ගලයෙක් ඉන්නවා නම් අන්න ඒ වගේ පුද්ගලයෙකුට තමයි ඉංග්‍රීසි වල අපි ගෝල් ඩිග කෙනෙක් කියලා කියන්නේ. එතකොට සිරිල් අයියාගේ වීඩියෝ එකේ ඉන්න අර ලස්සන i8 කායක දැක්ක ගමන් මුළු ලෝකෙම අමතක වෙන ගෑනු ළමයා අනිවාර්යෙන්ම ගෝල් ඩිග කෙනෙක් තමයි. ඒකේ තර්ක දෙකක් නැහැ. මොකද මේ ගෑනු ළමයා මේ කොල්ලව රවට්ට ගන්න හදන්නේම සල්ලි කඩා වඩා ගන්න තමයි. ඒ අන්තිමේදී වීඩියෝ එකේ ඉන්න මැර කොල්ලා සිරිල්ට කියනවා මමත් ගෝල් ඩිග කෙනෙක් තමයි කියලා. මම හිතන්නේ ඒක නම් ඉංග්‍රීසි වලට අනුව එච්චරම ගැලපෙන්නේ නැහැ. මොකද මේ පිරිමි ළමයා හැමදේම කරන්නේ සල්ලි කඩා වඩා ගන්න උඩාට එයා එතරම්දි සල්ලි කඩා වඩා ගන්න අරමුණෙන් කිසිම හේතුවකට ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරන්නේ නැහැ. ඒ නිසා මේ පිරිමි ළමයාට ගෝල් ඩිග කෙනෙක් කියන එකේ ඉංග්‍රීසි පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා. वीडियो को बेलूह मटवाड़ा विनाश अदहस कोयलटती है अदहस पहाली कमेंट कर रहा तम तक करें पा वाला सबै जीवित यदि तुयोगी गोल डिगर्स हम भी अब मे वे गोल डिगर्स इन मुण मुणवा स्वरूप वलिंद අනාගත පරම්පරාව වෙනුවෙන් ඔබලගේ අත්දැකීම් බෙදා ගන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගොඩක් වෙලාවට ඔය ගෝල් ඩිගර්ස්ලා එන්නේ හෙන හුරතල්, හෙන ධාර්මික, හෙන අවංක වගේ ප්‍රතිරූප පෙන්නගෙන ඒ ස්වරූපම වාගෙන වෙන්න පුළුවන්. ඇත්තටම යාලා මේ වගේ ප්‍රතිරූප සමහර ලාවට සමාජ මාධ්‍යයෙන් භාවිතා කරලා අවුරුදු ගාණක් තිස්සේ පවත්වගෙන ගියව වෙන්නත් පුළුවන්. හැබැයි ඔය කොයි ස්වරූපෙන් ආවත් ඔය ගෝල් ඩිගර්ස් ලගේ අන්තිම ආරම්භන නම් අනිවාර්යෙන්ම මුදල් කඩා වඩා ගන්න එකම තමයි. එනයිද ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් සමාජයේ ගෝල් ඩිගර්ස් ලට අහු වෙන්නේ නැතුවත් ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් උරුම වෙන සාර්ථක දවසක් වේවා. සුබ දවසක් හැමෝට.